සුදපසේදී අමාත්‍යංශ මට්ටමින් සෞඛ්‍යද ජනරාල කවුරු හෝ සාකච්ඡාවට ආරාධනා කළා තිබෙනවා සහ ඔවුන්ගෙන් යම් යෝජනාවලියක් ඇවිල්ලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් අපි දැන් දීර්ඝ කාලයක් තිස්සේ සාකච්ඡා කරනවා. එතකොට දැන් මේ ඊයේ දවසේදීත් අපිට කියනවා ආයෙ සාකච්ඡා කරමු, කාල රාමු කියමු. මෙහෙම මේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගෙන් අපි ඉල්ලන්නේ, අපේ ඉල්ලීම තියෙන්නේ එතුමම ලබා දුන්නු එකඟතාවයන් නියෝග ක්‍රියාත්මක කරන්න කියන කාරණය. සාකච්ඡා වලට වඩා මේ ප්‍රශ්නේ අර දවසේදී විසඳෙනවා නම් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට බැරි නම් ඊට වඩා ඉහළ මට්ටමකින් හරි සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගේ මට්ටමෙන් හෝ මේ ලිඛිතව මේ කරුණුකාරණා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්, නියෝග ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය කරුණුකාරණා සිද්ධ වෙනවා නම් අපි සූදානම්. අපි තාමත් නම්‍යශීලී ඕනෑම මොහොතක සාකච්ඡා කරන්න, මේ ප්‍රශ්නේ විසඳ ගන්න, මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් හැබැයි විශ්වාසය සහිතව මේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ලිඛිතව මේ කරුණුකාරණා ලැබෙන්න ඕන. ඒ නිසා ඒවා සිද්ධ වෙනවා නම් ඕනෑම මොහොතක මේ වර්ජනය අවසන් කිරීම සම්බන්ධයෙන් තීන්දුව తీරන ගැනීමේ කිසිම ගැටලුවක් නැහැ අපිට. රෝහලේ අධ්‍යක්ෂකවරයා පවසන්නේ මේ කිසිම පක්ෂයක් නැහැ සාමාන්‍ය පරිදි රෝහලේ දෛනික කටයුතු ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ වගේම බාහිර රෝගී වංශයේ දැන් ඔබතුමාල වර්ජනයක් තියෙනවා කිව්වට අපිට දැක ගන්න ලැබුණේ වෛද්‍යවරුන් දෙදෙනෙකු පමණ එහි සේවය කරනවා කියන එක. ඔව්, දැන් රෝහල් අධ්‍යක්ෂවරයාගේ හැසිරීම මේක තමයි. දැන් මේක මේ ප්‍රශ්නේදී විතරක් නෙමෙයි, එතුමා රෝහල් අධ්‍යක්ෂවරයා රිජ්ජාරයල් අමාරුවාලේ අධ්‍යක්ෂවරයා ඉදිරියට කටයුතු කරන ගමන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරක වැඩ ආවරණයක් කරනවා. එතකොට මේ තනතුරු දෙකේදීම එතුමාගේ හැසිරීම මෙහෙම තමයි. එක පැත්තකින් අසත්‍ය කරුණු කාරණා ඉදිරිපත් කරනවා, බොරු කියනවා, මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා විවිධ අසත්‍ය ප්‍රකාශ ඉදිරිපත් කරනවා. අනිත් පැත්තෙන් තමන්ගේ රාජකාරිය හරියට ඉෂ්ට කරන්නේ. එක පැත්තකින් ඒ නිසා රිජ්ජාරයල් අමාරුහලේ බරපතල ගැටලු ගණනාවක්, ලංකාවේ නෙමෙයි මේ දකුණු ආසියාවේ විශාලතම අමාරුහල වෙච්ච රිජ්ජාරයල් අමාරුහල බරපතල අර්බුදයක කටයුතු කරන්නේ. එකපාරක් අපිට මතකයි විදුලිය පවා විසන්ධි කරා, ඖෂධයෙන් දරුණු ලෙස බැටකනවා, සේවාවන් දරුණු ලෙස අඩපණ වෙලා. අනිත් පැත්තෙන් එතුමා වැඩාවරණය කරන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ධූරිය පවා මේ වැඩ කටයුතු දරුණු ලෙස අඩපණලා තියෙන්නේ. වෛද්‍යවරුන් 6000ක ස්ථානමාරු ක්‍රියාත්මක වෙලා නැහැ වග කියන්න ඕනේ එතුමා. ඒ නිසා මේ තමයි එතුමාගේ වගකීම් මිරේ, මේ ඔහුගේ වගකීම් මිරේ හැසිරීම. දෙකින් දෙකට මාධ්‍ය ඉස්සරහා මේ වගේ ප්‍රකාශ කරනවා, එකිනෙකට පරස්පර විරෝධී කරුණු කාරණා ඉදිරිපත් කරනවා. ඒ තුල ඔහුගේ අසමත්කම හෝ නොහැකියාව වහගන්න බෑ කියන කාරණේ තමයි අපි දකින්නේ මේ ගැටලුවේදීත්. ඔහුගේ අසමත්භාවය නිසා, ඔහුගේ නොහැකියාව නිසා, ඔහුගේ වගකීම් මිරිත ක්‍රියාකාරීත්වය නිසා තමයි මේ ප්‍රශ්නේ මෙතරම් දුරදී ගිහිලා තියෙන්නේ. අනිත් පැත්තෙන් රිජ්ජාරයල් අමාරුහලේ බාහිර රෝගී අංශයේ රජ වෛද්‍යදාරින්ගේ සංගමේ සමාජිකයන් සියලුම දෙනා මේ වැඩ වර්ජනයේ නිරත වෙනවා. අපේ සංගමේ සමාජිකයන් නොවන වෛද්‍යවරයෙක් හෝ දෙදෙනෙක් යම් ආකාරයක රාජකාරීවරිය දෙන්න පුළුවන්. නමුත් රිජ්ජාරයල් අමාරුහල කියන්නේ දිනකට බාහිර රෝගී අංශයේ රෝගීන් 1000කට අධික ප්‍රමාණයක් පැමිණෙන රෝහලක්. ඒ නිසා වෛද්‍යවරුන් දෙදෙනෙකුගෙන් මේ වෛද්‍ය රෝගීන් 1000කගේ පමණ රාජකාරිය ආවරණය කිරීමක් කරන්න බැහැ. ඒ නිසා තමයි අපි කිව්වේ ඒ දහස් ගණන් රෝගීන්ගේ ජීවිත අවදාහනමට හෙළන මට්ටමට මේ ප්‍රශ්නේ අරගෙන යන්න එපා කියලා. ඒ තැනට අපිව අරගෙන යන්න එපා කියලා. ඒ නිසා බොහොම සැලසුම් කළ පරිදි මේ වෙනටත් වැඩ වර්ජනය ක්‍රියාත්මකයි. බාහිර රෝගියාංශයේ දෛනික ප්‍රතිකාර සේවාවන් සම්පූර්ණයෙන්ම අඩාල වෙලා තියෙනවා. හදිසි ප්‍රතිකාර සහ අත්‍යවශ්‍ය ප්‍රතිකාර සේවාවන් ක්‍රියාත්මක වෙනවා. අනිකුත් කාර්යම අනිකුත් ඒකකවල රෝහලේ වැඩ කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වෙනවා. හැබැයි අද දවසේදී මේ ගැටලුව විසඳෙන්නේ නැත්තම්, පිළිගන්න පුළුවන් එකඟ වුණු විසඳුම් ලබා දෙන්න හැකියාවක් නැත්තම්, හෙට දිනෙන් පස්සේ මීට වඩා මේ වැඩ වර්ජන ක්‍රියාවලිය තීව්‍ර කරන්නත් අපිට සිද්ධ වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් බාහිර රෝගියාංශයේ වෛද්‍යවරු කී දෙනෙක් දවසට රාජකාරිය දෙනවා? දැන් අපිට ලැබිලා තියෙන තොරතුරු අනුව බාහිර රෝගී අංශයේ වෛද්‍යවරුන් 20 දෙනෙකුට වැඩි ප්‍රමාණයක් රාජකාරිය යෙදෙනවා. එතකොට ඔවුන් සියලුම දෙනා සානේ බාහිර රෝගී අංශය කියන්නේ සියලුම දෙනා ඒ දෛනික රාජකාරිය වල නිරත වෙන්න බැදිලා ඉන්නවා. ඉන්න අනතුරුව තමයි අනිකුත් රාජකාරී කටයුතු සිද්ධ වෙන්නේ. ඒ නිසා එතනම පැහැදිලි වෙනවා යම් ආකාරයක වෛද්‍යවරයෙක් හෝ දෙදෙනෙක් යම් රාජකාරිය වල නිරත වුණත් වෛද්‍යවරු 20 දෙනෙකුගෙන් කරන රාජකාරිය එතන කරන්න බෑ. ඒ නිසා සම්පූර්ණයෙන්ම වෙනට බාහිර රෝගී අංශය අඩපණ වෙලා කියන කාරණේ තමයි අපේ ශාකා සංගමේ හරහා අපිට දැන් ලැබිලා තියෙන තහවුරු කිරීම.